සුපින් පතුනී අද ධර්මානු ශාස්සනාව සිදුකරන ගෞරුණීය දේශකයාණන් වහන්සේ. රත්මලාන පුරාණ විහාරය බුත්තල හප්පෝරුව විහාර යන උබය විහාරාධිකාරයේ, අධ්‍යාපනාමාත්‍යංශයේ සාහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, රාජකීය පණ්ිත ශාස්ත්‍රපති පූජනීය කොටනෙළවේ පුඥානන්ද, ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්්‍යයන් පානදුර දිබ්බැද්ද සම්පත නිවසේ පදිංචි, තිලානි වාස් ගුණවර්ධන මාත්මිය තුළු පවුලේ පිරිස, ගාල්ල ගොනාමුල්ල හන්දිය පිටදනිය පදිංචි, නීතිගඥ මාලා කරණරත්න මහත්මිය, කහටවිල නෙළුම් වැවපාර පදිංචි නන්ධාවතී මැනිිකේ මහත්මිය, ල්ගහවෙල බතල හේන පදිංචි චන්දන කුමාරසිංහ මහතා උඩුගම්පල நைවල පාර පැරකුම්මාවත අංක තුන්සිය විසිකෙන් තිස් දෙකෙ පදිංචි මල්ලිකා වනිගසූරිය සහ කින්ස්ලි රුවන් විගම ආරච්චි මතා අද ධර්මානු ශාස්සනාවේ මාතෘකාව ධාර්මිකව සුභ පැත්තීම යනු කුමක්ත අපේ මුතුන් ව ධර්මය ත්‍රවනිි කරනටයිස්සූ තනම් වන්නේ ධර්මස්ට්‍රෝණට පෙර. තිසරන සහිත පංචසීලේ සමාතන්වීම සඳහා අපිදැන් නමස්කාරයක් කියේමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වාාලස සාතුූ සාතු සාතු. නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ, අරහතුෝ සම්මා සම්බුද්ධස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धन्म शरणं गच्छामि शरणं गच्छामि सङ्गं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि रणं गच्छामि द्वितीयं पे बुद्धं शरणं गच्छामि द्वितीयं पे धर्मं शरणं गच्छामि द्वितीयंपि धर्मं शरणं गच्छामि द्वितीयं पे सङ्गं शरणं गच्छामि द्वितीयं पि सङ्घं शरणं गच्छामि बुद्धं रणम् गच्छामि ततीयम् पि बुद्धं शरणम् गच्छामि तत् अम्पे शरणं गच्छामि तथियम्पि धर्मं शरणं गच्छामि तत् अम्पे शरणं गच्छामि तत्यम् पि शरणं गच्छामि පානාාතිපාතාවේරමනී සෙක්කාපදං සමාධයාමි පානාාතිපාතා වේරමනේ සෙක්කාපදන් සමාධයාමී අදන්නාධානාවේරමනේ සෙක්කාපදං සමාධයාමි අදින්නාදාානාවේරමනේ සෙක්කාපදන් සමාධයාමි කාමේසු मिच्छाचारा वैरमणि सिक्कापदं समादियामि आमेषु मिच्छाचारा वैर्मणि सिक्खापदां समाधयामि मूषावादा वैरमणि सिक्कापदं समादयामि मूषावादा वैर्मणि सिक्खापदां समाधयामि सुरमेरय मज्यपमादट्टा न සික්කාපදන් සමාධයාමි සුරාමේරේ මජ පමාදට්ඨානාවේර්මණේ සිකාපදන් සමාධයාමී සමන්තාචකවාලිසු අත්‍රාගච්චංතු දේවතා සද්ධන් මංමනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවෙනකාලු අයන් බදංතා දම්ම සවෙනකාලු අයන්්‍රදංතා දම්ම සවෙනකාලු අයන්බදංත සතු 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 නමු තස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගෙවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස සදු සදු ස ඉද නන්දති පෙච්චනන්දති කතපුං්ඥෝ උබයත්ත නන්දති පං්ඥංමී කතන්ති නන්දති බියෝනන්දති සුග්ගතිංගතුති සතු 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 කාරුුණික වවස්නාවන්ත පින්වත්නි ම. වටිනා දහම් දේශනාව සඳහා තෝරාගත් ගාතාව ඔබ සමහරලාට අහල පුරුදුත් ඇති. ඉද නන්දති පෙච්ච නන්දති. මේ ගාතාව අපේ ත්‍රිපිටකේ දම්ම පදය කියන පොතේ ඇතුළත් ගාතාවක්. මේ කුද්ධක නිකායට අයත් දම්ම පදේට අයිති ගාතාවක් වුණ මේ ගාතාවෙන් කියනවා ඉද නන්දති. ඉද කියල කියන්නේ මේ ලෝකේ. නන්දති කියනවා සතුටු වෙනවට. එතින් බෞද්ධෝ වගේම මේ ලෝකෙ හැම්මක් කෙනෙක්ම සතුටට ආසයි. පාලියෙන් නන්ද ආනන්ද කියන නන් දෙ එකම කියන්නේ සතුටට. ඔය සමහර වෙලාවට නන් තියනවා ආනන්ද නන්ද නන්දා නන්දාවති නන්ද සේන නන්ද පාලවාගේ. මුුණවහරි නන්ද ආනන්ද කොටසක් තියෙනවනම් ඒ හැම කෙනෙක්ම නමේ හැටියට නම් සතුටිං ඉන්ඩ ඕනි. ඉතින් මගේ නමෙත් තියෙනවන කොටසක් පඥ්ඥානන්ද කියලා. ඉතින් බැලුවම ඒ කියන්නෙත් ඉතින් පිනෙන් සතුටු වෙනවා කියන අර්ථය තමයි පාලියෙන් ගත්තම. ඉතින් මේ සතුට ගැන කතා කරනකොට, අලුත් අවුරුද්දක් උදා වෙලා දෙදා සිසි හතර වර්ශය ලබලා ඉති ඔබම මුල් අවුරුද්දය මුලම අපි ඇහුවත් එහෙම ඔබ සතුටින්ද ඉන්නේ. එතින් මේ ප්‍රශ්නයට එකක් කෙනා එකක උත්තර දෙයි පින්වත්නේ මේ ලෝකේ හැම්මත් කෙනෙක්ම ආසකරන කැමතිම බලාපොරොත්තු වෙන දේ තමයි සතුට කියල කියන්නේ ඉතින් සතුට හොයාගෙන යනුකුට අපි කොහෙදූ අතරමං වෙලා කියලත් පේනවා මේ සතුට කියන එක බුදුරජාණන් වහන්සේ බෙදුව කොටස් දෙහෙකට එකක් තමයි ධාර්මික සතුට අනිත් එක අධාර්මික සතුට ඉතින් එ සතුට කියන එක අපි ඔය සිංහලෙන් සතුට කියනවා ඉතුට දැම් මේ දවස්සල කතා කරන වනේ සුබ පතනකොට මුණ ගැහෙනකොට ඉතින් ඒඒ දිගටම සුභ පතන්ඩ ඇති අදත් මුණ ගහෙනා තින්න්න මේ සතියක් කච් ජනකල් කට්ටිය මුණ ගෙහුනම සුබාලුත් අවරුද්දක් වේවා කියනවා ක ඉංග්‍රීසියට එනකොට හැපි කියලා කියනවා. එතකොට හැපි කියන්නත් සතුටටම තමයි ඉංග්‍රීසියේ එතකට සතුට මත් ජීවිතයකට සතුටත් ජීවිතයකට නැත්තන් සතුට සමරන අවුරුද්ධකට ආශිර්වාද කරනොදැන් අපිගත්තොත් එහෙම ජන්මදිනයක් උපන්දිනය දවසට හැපි බෞද්ධේ කියනවා සුබ උපන්දිනයක් ඒවා එතනත් කියන්න ඉති සතුටම තමයි ප්‍රාර්ථනා කරන්නේ එතකොට මේ සතුට කොච්චර වටිනවද කියනව නම් මේ ලෝකයේ හැම්ම කෙනෙක්ම මුණගැහුනම පලවෙනි ප්‍රශ්නය සතුටින්ද ඉන්න කියල තමයි අහන්නේ අපි සිංහලෙන් අහනකොට නම් සතුටින් ඉන්නවද කියලාහන්නේ. අපි අහන්නේ කොහොමදී ඉතිං. කොහොමද ඉතින් කියන ප්‍රශ්නය අහපු ගමම් ඉතින් ගොඩක් ඇත්ත නම් බොරු කියනවා. ඇයි බොරු කියනව කියලා කියන්නේ. කියනකොටම කියනවා සතුටිින් ඉන්නවා සමහරු ඔහේ ඉන්නවා කියනවා. හොඳින් ඉන්නවා කියනවා. ඉතිං ඔහම උත්තර දුන්නට ඇත්තට මෙහෙම සතුටින් ඉන්නවද. ඕක හොඳට පේන්නේ ටිකක් කලා කතා කරකර ඉඳලා, අහණ්ඩකු බලන්්ඩාපහු අර ප්‍රශ්නයම කොහොමද මේ දවස්සල හයිියෝ කියලා වැඩක් නෑ කියලා ඔන්න ඇත්ත පටන් ගන්නවා. ඒ කියන්නේ ජීවිතයේ එතකොට සතුටක් ඇත්තම නැද්ද තියෙනවා. ජීවිතවල ඇත්තටම ගත්තොත් එහෙම ලෝකෙ කවුරු මොනගැහුුණත් පලමිනි ප්‍රශ්නය ඔබ සතුටින් ඉන්නවද කියලා හනවා. ඒ තරමට ජීවිතයේ මිනිස්සුන්ට සතුට කියන එක වටින අපින් වටනිය. හැබැයි අපි ප්‍රාර්ථනා කරන, ඒ සතුට අපට නැති එකම තමයි දුක. බුදුරජාණන් වහන්සේ ඔබ දන්නව සාරාසංකයේ කල්ප ලක්‍ෂය අතිස්්‍යේ පාර්මිතා පුරල පුරලා. උන්හන්සේ සයවරුද්ධත් දුෂක්‍රාක ක්‍රියා කරලා හොයාගත්තා මේ ලෝකෙ ලබන්ඩ පුළුවන් පර්රම සතුට. එ නිවන තරම් සතුටක් ඒක හැබේ අවේදීත සතුටක්. අවේදීතික යෙ විඳින්න්ට පුළුවන් එකක් නෙමේ ම්? එතකොට සැපක් අවේදී තයි. විඳින්ඩ පුලුවන් ඒවතියෙනවා විඳින්ඩ බැරි ඒව තියෙනවා. එදවට ද මේක නිවන කියන එක සැපයක් තමයි ඒ සතුටැක් කියන සැපයක්. සතුටුවෙන්න්න පුළුවන් බුද්ධත්යට පත්තුුණාව නිවන් දැක්කම සතුටයි. හැබ එක ජවිතයෙන් කෙළවර වෙනවා. ඒක සැපයක් හැටියට ගත්තොත් එහෙම විඳින්ඩ පුලුවන් සැපයක් නෙමෙයි. ඒ මානසිකව ලබන සැපයක් දැන් බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා. අපිකෙන් බෝජි සත්වයන් වහන්සේ දුෂ්ක්‍රක්‍රියා කරලා බුදුනාට පස්සේ උන්වහන්සේ සතුට ප්‍රකාශ කළ. අපි ක උදාන කියලා උන්නවහන්සේ අනේක ජාති සංසාරං සන්දා විස්සං අනි විසං. ගහකාරකං ගවේ සන්තෝ දුක්කා ජාති පුනප්පුනං, ගහකාරක දිට්ටෝසිී පුනගේ හන්නකාහසේ. සබ්භාතයේ පාසුකා භග්ගා ගහ කූටන් විසංකතං. වි සංකාර ගතංචිත්තන් තන්නානංකය මජ්්‍යගා කියලා. උන්වහන්සේ සතුටින් ඒ ගාතාවක් ප්‍රකාශ කලා. ඒ කියන්නේ. අපි දන්නව උදානපාලී කියල එකක් තියනවා. එතුට රහතන් වහන්සේලා නැත්තන් අපි ගිහි ඇත්තෝ රහත් භාවයටට පත්ව නම් අප හාමුදුරුවන් වහන්සල රහත් වනාට පස්සේ ඒ සතුට ප්‍රකාශ කරනවා. උදානවල තියනෙ ගොඩක් කලාවට ඒවා තමයි. එතකට බික්කු බික්කුණ. ඒ හැම කෙනෙක්ම සතුටට පත්තලා එන්න නිර්වාණාවබෝධි ඇත්තත් රහත් වනාට පස්සේ සතුට ප්‍රකාශ කරලා තියෙන නිශද්ධවිඳලනේ. එතකොට අපිත් අද සතුට වෙනකොටේඒ සතුටට එකක් කෙන සතුට විඳින හැටි වෙනයි. සමහරු හිනහවැලා ටිකක් ඉන්න. ගොඩා සතුටක් ඇති උනාම හිටගෙන්න්න උඩ පැනලෝප පුඩිගාලා නටල ඩඟලලා සමහල්ලාට බිමත් පෙරරිලා. ඒඒකන සතුට විඳන හැටි වෙනයි. එතකට රහතන් වහන්සේලා බුදු පසේ බුදු මහරහත් උත්තුමෝ ඒ ඇත්තො සතුට වෙනවා. හැබැයි ඒ සතුට වීමේදී ඒ ඇත්ත ලබන සතුට අප ගිහි ඇත්තෝ සාමාන්‍ය අපි කිය ප්‍රතජ්ජනයෝ ඇත්තම් පැවිදි වවැන්නඩක් පුළුවන් ගිහි පැවිදි කවුරුනත් පෘතජ්්‍යනෝ ලබන සතුට කියන එක අහසට පොළො වගේ එක. ඒ සතුට අද සතුට කියන දේ අපි ඒක ස්තීරයකක් නෙමින්. හෙට වෙනකොට වෙනස් වෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්ධ ලබපු වෙලාවේ ඔබ සතුට වෙන හැටි ඒ සතුට ලබන්නේ කොහොමද කියන එක සතුට ගෙවන්න ඕනි කොහොමද සතුටින් ඉන්නවන මොනවද කරන්්ඩ ඕනි කියන ප්‍රශ්නවලට උත්තර ලැබෙයි මේ ධර්මදේශනාව හමාර වෙනකොට. එතින් පින්වටනිි මේ සතුට හොයාගෙන යනකොට ම මුලින් මතක් කලානේ අපේ සතුට කොටස් දෙහෙකට බෙදන්න්න පුළුවන්. එකක් තමයි ධාර්මික සතුට අනිත් එක අධාර්මික සතුට. ඉතුට ධාර්මික සතුට කියන්නේ පින්කං කරලා යහපත් දේවල් කරලා කුස දහම් කරලා ලබන්්ඩ පුළුවන් සතුට. එඉතුට හොඳ දේවල් කරලා සතුටු එඩ පුළුවන් කියන එක ගොඩක් ඇත්තො දන්නවා. එතුකොට පෞකං කරල සතුරුෙන්ඩ පුළුවන්ද පුළුවන් හාමුදුරුණේ කියලා කෙනෙක් කියයි. ඔබට හිතේවි. මුණවද පෞකංකරල සතුටු න්න සත්තු මරල සතුටු එඩ බැරිද පුළුවන්. ොකන් කරලා සතුටවෙඩ බරිද පුළුවන්. කාම මෙෙහි වරදවාහැසල්ලා සතුටුවෙඩ බැරිද පුළුවන්. බොරු කියල සතුට එන්ඩ පුළුවන්. ඒවගේම මත් අතුර පාශිච්චි කරලා සතුටු වෙනවනේ ඒකන බීල නටන්නේ එදකොට මේ සතුට ගැන කියනකට දැන් ඔබට මතක ඇති අප ඉතිහාසේට ගියොත් තෙම පේශසන ඉතිහාසේ තුළ ඔබ දන්නවා. මිහිදු මහරාතාන් වහන්සේ බුද්ධර්මය රැගෙන ලංකාවට වැඩම කරනකොට අපේ රටේ හිටු රජතුවා. දවාවනම් පිතිස ජතුමා කොහෙද ගිහින් හිටියේ. එතුමා ගිහින් හිටියේ මුව දඩේමි. පලන්ඩකො පුර පසොලොස්සක් පොහොේ දවසක රටේ රජතුමා දඩේමි ගිහිල්ලා. ඒ කණ්ඩ නැතුවද. නෑ කණ්ඩ නැතුව නමි විනෝදය පිණිස සත්තුමැරුවා. බලන්ඩක එතකොට සතුටට කට්ටියත් එක්කේ එකුතුවෙලා පෝය දවස සත්තු මරලා සතුට වෙනවා. ඇදම සතුුවෙන්ට තමයි දඩේෙම ගිය ක්ඩ නැතුව සතෙක් මරාගැඩි ගන්නන්නේමයිනි එතකොට පේනවා සත්තු මරලස් සතුරුවෙන්ට පුළවාන්. දැන් අපි දකිනව සමහලාට බණදන්න තිවනාම පින්වටනි. ඔය සමහර රටවලතියනවා අපේ ලංකාවට ඇවෙල්ල සමහර ඇත්ව හෙම කරනවා ධර්මය නොදනකුට මොකද කරන්නේ. නොදැනීම නිසා සමහර වෙලාවට ඔ බිලීකොක්කක් කඇරගෙන ඒක තවස් සතෙක් කමුණලා සමාට ඒ සත පව් කියල හිතෙන් න්නෙත්නේ. ඊට පස්සේ මාලු බානම. එතින් ඒ මාලුවල්ලන්නන්නේ මොකටද. ඒ කණ්ඩනෙමේ ඒ සමහල් අට මාලුවෙත් දෙන්නේ කල්ල ඊට පස්ස වවාපහු විසි කරන වූ මැරිලයිටකොට. හැබැ ඒ අර අහිංසක සතෙක් මරලා සතුට වෙනවා. සමහ රටවල සමහ සත්තු වැඩිකාලෙට කියනවා මේ කාලෙ දඩේමිකියට කමක් නෑ කියලා. මස් කණ්ඩනෙමේ ගිහින් අේ අ අහිංසක සත්තු මරලා, වෙඩිතියලා ඒ සත්තු මරලා සතුටු වෙනවා. එතකට පේනවා ප්‍රාණගාතය කරලා සතුටු වඩක් පුළුවන්. හොරකං කරලා හෝරකං කරලා සතුටු වෙනුවනේ අපි මෙිහෙම හෝරකං කලා ගේ මත් දුන්න ඔහම කියනන්නේ සමහට ගහලා මිනිසුටි හිරිහැර කරලා එහෙම සතුටුවෙන ඇත්තොත්තින්නවා. ඒ ඔක්කොම පවුනේ එතකට කාමිහිවරද වැහැසල්ලා සතුට වෙනවා. ඒක ඒකත් ඇවිල්ල අර අධහාරමික සතුට. බොරු කියලා එහෙමත් එහෙමෙන නේද අමං අරයරෑ වැට්ටුවා හොඳට බොරුවක් කිව්ව කියලා රී සතුටින් ඉන්නවා සමහල්ලාට හැබැ ඒකකුසලයක් කියලා තේරෙන්නේ. ඊළකට මත් අතුර පාවිච්චි කරලා කොච්චර සතුරු වෙනවාදනේ. දැන් සමහරලාට දැම්ේ අවුරුද්දක් ගවෙන වෙලාේ සමහරු අපි දැක්කා මේ ඊය පෙරේද පෙරේද රාත්‍රී තිස් එක්ක නිදර රාත්‍රයේ බලන්ඩක සමහරු සතුට ගෙවන්න කියලා. තුර බීල බීල සමහල්ලාට උදේ අලුත් අවුරුද්ද හොදට සමරන්්ඩ කියලා අහසානි අලුත් අවරුද්ද උදේ පාන්දර නැගිටලත් නෑ. එතකොට ගත්තම ඒ සතුට විඳින්ඩි කියලා ගිහිලා සමහර කී දෙනෙක් සතුටේ නාමෙන් රණ්ඩු වෙනවද. සතුට නාම සමහල්ලාට අසනීප වෙනවද. එතකට අර සතුට කියන එක අදහාර්මික සතුට විඳින්න ගිහිල්ලා ඒ ඇත්තෝ මෙලවත්. දුක්කෙනවා ඉද තප්පති දැන්ත් මගාථාවක ඉද නන්දතිනේ ඒවගේම ඉද නන්දති පෙච්ච නන්දති. පින්කන් කරන කෙන මෙලවස් සතුට වෙන පරලවස් සතුටු වෙනවා. එතකොට පෞකං කරන කෙන ඉද තප්පති මෙලවත් ඇැවෙනවා පෙච්ච තපපති මැරිල ගිහිල්ලක් තැවෙන්ඩ වෙනවා. ඉතින් මේ සතුට හොයාගෙන යනකොට. අ මුලින්ම් මම කිවදැීයේ අද දැන්හෙට අනිත්ද මේ දවස් ටිකේම ඔය අලිස්සල් ලම කෙනෙක් මුණ ගැහුණට පස්සේ ආශිර්වාද කරනවා. තින් ඇත්තට ආශිුර්වාධ කරනය එක හොඳයිද සමහරුකිනො සුබාලුත් අවරුද්ධක්වේවා සමරුකිෙන ඉතිං කිරියම් පැණිහින් ඉතිරේවා කියලාත් ඔොහො මේවත් කියනවා. සමමාරු ංක කියන් වනේ මුණ හාමුදුරණ මුණනා අලුත් අවුදීඉතින් ඔක්කොමතින් බඩු ගනන් පෙට්‍රලු ගණන් ඩීරු ගනන් ලයින්් බිලත් ඇඩවෙලා ප්‍රශ්න ගොඩයි ඔක්කොමත් එක මුණන සතුටද්ද කියලා සමහර ඇත්තඉතින් දුකින් ඉන්න ඇත්තොත් නැතුවනෙමි. ඉතින් මේ ජීවිත තුළ අපි ඔය කියන මේ ලෞකික වස්සේෙන් අපට ගෘහ ජීවිතයේ තියන ප්‍රශ්න කරදර ඒවයිතින් අපට කොහොමත්තේ උපදින රටවල් අනුව ඒවා විඳින්ද වෙනවදැන් අපේ ෝකෙම අලුත් අවුරුද්ද ලබෙනකොට ලෝකෙම මිනිස්සු අලුත් අවුරුද්ද සැමැරුවා. එකක්ෙන සමර නාකාරය අනුවගත්තම ලංකාවේ දැන් සමහර ඇත්ව සතුටින් ඉන්න ඇති සහර දුකින් ඉන්ඩ ඇති එතකටතින් ලංකාව සාමානයෙන් පොදුවේ සමහලට වැස්සත් ඉතින් සතුටු නෑනිද සමහරුන්ට මේ කාලගුණය දේශගුණේ කියනේ ඒ සතුට දුක තීරණය වන්න සා දෙක බවට පත්වෙනවා. එතොට සමහර වහිනකුට බනිනු අයූ වහිනම වහිනවායිඩියට බහින්ඩි බිදිහකුටනෑ ඔන්න වැස්ස නිසා දුකෙන් ඉන්න ඇත්තු ඉන්නවා. ඊළඟට හෙටි ඉඳල පායනවකිල ස්තන්න හොඳට ුවෝම පායනවා. එතකුට ආපූ ඇඳුමක් ඇඳල ඉන්ඩත් බෑ ධඩිය දානව මනා කොරන්නද කියලා අවුල්ට බැනබැන රශ්නයට බෙනබෙන දුකෙන් ඉන්න ඇත්තුත් තින්නවා. එදකොට මේ ලෝකකේ අව්වයි වැස්ස අයිඉතින් ඕක හැමදාමිතින් මාරීතියේ. කට හැමදාම අසතුටින් ඉන්න ඇත්තොත් තිඉන්නවා. හැබැයි යතාාර්ථයේ තේරුන්ගත්තොත් වහිනේකති මුණනාකොරන්ඩ දෙති වහිනවනං වැස්සතටඉති කුඩයක් කරයි අන්්ඩාර තියෙන දෙයක් වැස්සට අනුවයිදිං අපට කරන්න පුළුවන්දේ කරනවා මිසක්. රස්්නෙනං අව්වනං ඉති ඒකට අනුව අනුගත වෙනවා මිසක් ඒකට බැනබැනහිදලා හිත නරක්කෙන්නේෙ තමන්ගෙවයි. අවවත් එක්ක තරහවනාම, වැැස්සත් එක්ක තරහගනාම. සමහල්ලාටති මේ රටත් එක්කත් අරහ වෙන ඉතින් තරහ වුණයි කියලා ඒ සමහල්ලාට පාහලකන්ට දැනින් නැත්තා ඉන් තමන්ගේ හිත අන්තෝස වෙනක විත රයිදින් තමන් කේන්ති ගත්තය කිය ඇති වැඩගුත් නෑ. එතකට අපි කොහොමද මේ බුදුහාමදුරු දේශනා කරපු දහමත් එක්ක අපි හිත හදාගෙන කොහොම හරි අපි සතුටින් ඉන්ද උත්සහ කරන්නට ඕන. ප්‍ර්න ඇති වෙන්ඩ පුලුවන් හාමුදුරුව ඉතින් ඔහය කිව්වට තිං හාමුදුරුනේ අපට ඉතිං ආර්ථික ප්‍රශ්න එතකොට අසනීප මේ ලෝක දුකනෙපින් වටනි පලවෙනි ධර්ම දේශනාවම බුදු හාමුදුරු දේශනා කළේම ජාතිපි දුක්කා. එපදීම දුකක් මයි ඉළඟට ජරාපි දුක්කා වයසට යන එක දුකක් මයි ව්‍යාධපි දුක්කෝ. එතකොට ව්‍යාධිපි දුක්ක්‍යාධිපි කිව්වේ අසනීප වෙන ඉතින් බලන්නකු සමහර ලෙඩ්ඩ ලෙඩ්ඩු ලෙඩ්ඩු ලෙඩ්ඩුමයි සමහරු හැමදාම ලෙඩ ඉතින් ඒඇත්තන්ට දුකමයි. එතකොට වයිසට යන එක අත්්දුකක් ලෙඩවෙන එක්දුකක් කට්ටිය පවුල්ලල මැරණ එකත්්දදුකක් මරනම්පි දුක්කං එතකොට අපියෙහි සම්පයෝගෝදුකු අප්‍රියන් එක්වෙන්න ලැබෙන එකදුකක් පියෙහි විප්පයෝගෝදුක්කු ප්‍රියයංගින් කැමිති අයකින් වෙන්වැෙන්ඩ වෙන එකද්දුකක්. ඉතින් හොම ගත්තම දෙන් අපට දු ගොඩාක්නි බුදු හාමුදු දේශනා කළ යම්පිච්චක්න ලබති තම්පි දුක්ක තමා සිතූ පැතුූදී නොලබීමත් දුකක්. අවසානිඋන්වහන්සේ දේශනා කරනව සංකිත් ේන පංචිපාදානක්කන්දා දුක්කා. ශංෂිප්ත වසයෙන් කියනවනං මේ මුළු පංචස් කන්දයම දුකක්මයි. එම් මේ දුක්කලින් පිරිච්චි ජීවිතේක අපි සැපක් හොයාගෙන ගිහිල් අපි කොහෙද අතරමං වෙලා. ඉතින් එහෙමනංදැ මුලින් මතක් ක ලවගේ අලුත් අවරුද්ද ලබනකොට අපි ආශිර්වාද කලා. ඇත්තරම ආශිර්වාදදදස් විසිතුනෙත් අපිර විසිේ කරට ඇති විස්සේ කරන්න ති දහනවෙච් කරන්න ති දහෙත්් කරන්න ති දාහතෙත් කරන්න ති දාසෙත් කරන ති පහලවෙත් කරන්නඩ ඇති මේ අවුරුදු ගාන තිස්සේ, අපි දන්න දවසිදල හොම ආශිර්රවාද කරගෙන ඉඩ ඇති. එඒ ආශිර්වාද ඇතරව හෙම හරි යනවද. ඒකත් ප්‍රශ්නාව. අපි ආශිර්වාධ කරන එක හොඳද එම කලා මෙහෙම ආශිරවාදය අනිත් එක්කනට බලපානවද. බලපානව පින්වටනේ. නිකම් ආශිර්වාදය කරලා වැඩක්නේ. අපේ බන පපොතේ තියෙන් හොය මංගල සත්‍රය කෙල සූත්‍රයක් ඔය මහ මංගල සූත්‍රය කියන එක නෙමයි ඒ කාලෙත් පින්වටනවේ ආශුර්වාද කිරීම එක තිවිල තියනවා. දැන් ඔය අද කියනවවාගේ මේ අලුත් අවරුද්ධනේ දැමක ස්තුර්ෂ පටන් ගන්නේ බුදුහාමුන්දර පිරුණුවම් පැවට පස්සෙනේ. එදිටි ඒයට ඉස්සර ප්‍රාර්ථනා කලතින ඔය ගොඩ් මෝනිිින් කියන්නේ අපි දැක්කම සුබූ දෑසනක් කියනවා. සුබ දහවලක් කියනවා . ගොඩ අෆටනන් න ගොඩීවිින් කින ගොඩ්න අයිට් කියනව නේද. සුභ උදෑසනක්, සුබ දහවලක් සුම සන්ධාවක්, සුභරාත්‍රියක්. ඔහොම අපි ආශිර්වාාධ කරමින් එක එක්කනාට ඒ සුභ පතන එක කරනවා. ඔක සමහරු කියීන ෝවා අඉතින් ඔය සුද්දඟෙන් ආපුයෙව්වා එතකොට ගොඩ්මෝනිින් කියන්නේ සුද්ධ කියය පෙව්වා අපට එහෙමෙනමේ ආජිභෝවන් කියන එකයි තිබුණේ ඔහම එක එක විචාර කරනවා ඒකට හොඳ උත්තරයක් තමයි. මංගල සූත්‍රය කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් නති ආශිර්වාද කලාට වැඩක් වැඩක්නය කිය නිකං කලාට වැඩක් නෑ වචචනය නෙමෙයි වැදගත්වෙෙන්නේ ඒ ආශිර්වාදය කරනකොට හදවතේ ඉරිෂයා වෛර ක්‍රෝධදී දුරු ගුණ නැති වෙන්නට ඕන. එතකොට අලෝභ අදෝස අමෝහ කියන කුසල් මූල මුදුම් පත්වෙලා. ලෝබදේශ මෝහ කියන අකුස සිතුවිලී යටපත්වෙලා කවුරුහරි හදදවතින්ම ආශිර්වාධ කරනවනං ඒ ආශිර්වාදය වැදගත්වෙන නිකං වචනට කිව්වට වැඩක් නෑ. දැම්මං හිතන මේ කාලයාගේ ඇවෑමෙන් මෙ ආශිර්වාධිහ කියන එකත් නිකාං. බාල්ධ වෙලාදෝ කියල හිතනව නිකන් ක්‍රියාවලියයක් විතරද්දෝ කියලත් හිතෙනවා. ඔබ ම මේ කියනක පිරිබඳ චුට්ටක් හිතල බලන්නකො දැ අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඉස්සර කාලයේ අපේ ගෙවල්ල ඔය ආශුර්වාද කිරීම පළවෙනි දට අලුත් අවුරුද්ධට එහම ආශිර්වාද කිරීම අපිළඟ හොඳට තිබුණා. තිබිචි ගුණාන්ගයක්. ඒ ආශුර්වාදය තුළ අපි කළේ, උදේට ගොඩක් කලාවට කිරිබට්ටිකක් හදාගෙන කෙහෙල් ඇවරියක් හරි මනොහරි ටිකක් ඇරගෙන අපේ හිතවත්න අපටලෙෙන් ගතු අපේ අම්ම තාත්තවෙන්න පුළුවන් සහෝදර සහෝදරයෙක් වන්න පුළුවන් ඥාතිවෙරයෙක්වෙඩ පුළුව ඒ ගෙදරට උදේ පාන්දර යනවා කැවු ටිකක් මොනහරි කිරිබට්ටිකක් විශේෂෙන් කිරිබත් හැදවා. ඉ කිරිබට්ටික් එහෙම අරගෙන ඒ ගෙදරට යනවා. ඒගදරඇත්තුොත් ඉතින් කිරිබත් එහම හදලා යෙන අඳ අර කිරිබත් කෑල්ලක් කණ් දීල තේටිකක්්දී ඇතින් ගෙවල්වලට යනවා ඉතින් මේ සුභ පැතුවා. ඒ හදවතින් කලාලා. ඔහම යනකොට යනකොට කාලයාගේ ඇවෑමෙන් තාක්ෂණයේ දියුණුවෙනවා. තාක්ෂණයේ දියුණවීමත් සමඟවතින් ඔය දුරකතන බිහිවෙනවා. මේ දුරකතන එහෙම ගෙවල්වලටආාවට පස්ස ඉතින් අර ගෙවල්වලට යන්්ඩ වැර ඇත්තන්ට, මලට ෙවල්ලට යන්න නැතුවම තමන්ගේ ගෙදරී දළම ආශුරවාාධ කරන්න පටන්ගත්තා. එතකොට ඉතින් අරංකේ ගහලා නැතාංකෙ කරකවල ඔබල හරි කොහොමාරි අනිත් ගෙදරට ඒ ඥාතීන්ට කතා කරලා ඉති උදේට ජනවාරි පලවෙනිදට ඒ තමන්ග ඥාතීන්ට ලෙංගතු ඇත්තැන්ට සුභපැතිීමේ ක්‍රියාවලිය සිද්ධ වනා. ඒකත් හදවතින් කලා මොකද මතක් කලා තමන්ගේ ඥාතියාට ඒ ුවමනාවෙන් සුභපතනයක කලාා. තවත් කාලයක් යනකොට ජංගම දුරකතන එහෙම ඇවිල්ලා ඕකෙත් ඉතිං තව තාක්ෂණික මෙවලන් වැඩි වුනාා දැන් ඉතින් වටස් කියයි ඒමෝ කියයි ඉන්ස්්‍රගෑම් කියයි පේස්බු කියව මේවා දැන් ජාති ගොඩක් තියෙනවා තාක්ෂණික මෙවලං. දැ මේවත් එක් අපේ තරුණ දුවල පුතාලත් මොකද වනේ. ඒවට අනුව ලස්සන දේවල් නිර්මාණ කරන්න පුරුදු වනා. ඉතින් සමහල්ලාට අලුත් අවෞරුදු සුභපැතුම් ඔබ හිතන්ඩ ඒ අද දැන් හට අනිදර තවත්තයි. එතකොට අර සුභපැතුම් එක්කරමින් ඊදැන් පෙරේද නැතම් පලවෙනිද රෑ දොළහල්ලා කියන ලබන වෙලාවිඳල උදේ පාන්දර පලවෙනියට එලි වෙනකොට රෑ දොලහ ඉඳලා තිස්සෙකරෑ දොළහ ඉඳලම ඔන්න සුභපතුම් ගලාගෙන නවා. සමහල් ලස්සන කිරිහැට්ටි දාලා මල්දාලා ලස්සන පොහන් දාලා සමහට එක්කේ විදිහේ දමලාටස්කුරු මල්ලෙඩි නේද දැන් තාක්ෂණික විදිහෙන් නුයකුත් ලස්සන නිර්මාණ කරන දුවල පුතාලා. ද මේව කරලා එකනට යවනවා. ඇත්තටම ඒ යවන්නේ තමන්ගෙම අයටද. ඒ සුබ පැීම ඇත් ම හදවතින්ම කරනවද කියන ප්‍රශ්නයනවා. තැන් මේ අහන හබටත් සමහලට ගොඩාක් සුපපැතුම් මෙන්්ඩ ඇති දැන් මන්දන්නේ මටනං සුභපැතුම් දහස් ගාන කාව. ඒ එන සුභපැතුම් අතර ආපුයව ගත්තට පස්සේ මට තේරෙච්ච දෙයක් තමයි ඒ ආපු වැඩිහරියක් මගේ දුරකතනයට ජංගම දුරකතනයටට ඒ ආපුයව මට ආපුයව නෙමේ යි දුරණේ හාමුදුරන්ගේ ෆෝර්නකටෙන්නේ හාමුදුරහන්ට එෙනව නෙමේද කියලා කෙනෙක් අහන්ඬඩ පුළුව. ඔබත් හිතල වැලුවත් එහෙම ඔය ආපු ගොඩක් යවෝ ඔබටආපුව නෙමී. ඇයිදැන් ළමයි තාක්ෂණයත් එක්ක සමහල්ලාට කම්මැලි වෙලා සමහල්ට රමංකිවේගෙන ඉස්සරාය තමන්ගේ ඕනායට නම්බරේ හොයාගෙන කතා කලා. දැන් එනකොට මොකද වෙන්න කොම්මැලි වෙලා ඉතින් සමහරට කවුරු හරියඋපේකක් පෝර්න් එකෙත් නම්බස් ගොඩාක් තියනව අර ඔක්කෝටම ඔය සිලෙක්ටෝල් කියලා මේකක් තියන ඉති ඕෝකට ගියා ඔක්කෝම නම්බර ටිකට මේව කලා සියලුම නම්බරවලට අර මැසේජක යව්වා. ඒ අවනකොට ඉතින් අර ඔක්කෝටම යනවා. ඒ යනකොට ඔබේ ෆෝ එකේ තමන්ගේ වෛ්‍යවරයාගේ නම්බරක තිබුණනොත් එතුමාට ජනනා ඩක්ට ජනා. ගරාජ ාසුන් හක ම්බරේ තිබුණනං එයා ටච්චනවා. වඩුබාසුන් එහක මේසෙන් බාසුන් හකෙ නම්බරයක් තිබුන්න ඒ නම්බරේටත් අර මැසේජ්ජක ඒ විදිහටම යනවා. හම ගිහිල්ල ගිල් ස්කෝල ගරුවර තිබුණන් ගරුවරුන්ටච්චනවා විදවල් පෙත්තුමාගේ නම්බරතිබුණනා ඒ එකටරත්්ගියා ටවෂන් ගූගන්නන මහත්මයක් මහත්මයක් තිබනන් ඒ නම්බරේ අජ්ජියා ඔහොම ගිහිල්ල ගිහිල්ල පන්සලේ හාමුදුරුවන්ගේ නම්බරේ අරලිෂ්ටක තිබුණන ඒකටච්යනවා. ඉදින් එහම යනයක නෙමේ වැඩේ ඒති පස්සේ යනේවා සමහර අර්තාාන්‍යතත්නයනනි දෙ මං කිව අර ඔක්කොම එනේවා මට නෙමේ කියල කියන්නේ සමහර වෙලාට සුබ පැතුමක්කික වාහන යනකොට සමහල් අටමං එකින් එක බලබල මකමක යනවා. එතකොට බැලුවම තියනෙනෝ ඔබටත් ඔබේ බිරින්දටත් ඔබේ දරුවන්ටත්. ඉන් මුලු පවුලටම ආශිරවාද කරලා මේ හාමුදුරගේ පෝර්ණ එකට ඒවලතියන්නේ. ඇත්තරම කතාාව දැන් අනි පඇතර කතා කළ මුකද නව න මේ වලතිය මුකද මහත්ත මේ වලතිීයනෙකි ැහුත් බයත් හිතයේ ඇත්තන්ට. ඉතින් අර මමකිවේකයි කරන්නන් වාල වැඩක් අපි කරනවා හැබැ හදවතේ ආශිර්වාදේ නෑ. එතකට අපට වෙලා තියෙන්නේ අන්නේදැ බුදු හාමුදුරු ේදා දේශනා කරපු බණ දැන් අර ඔන්න සුභ පැතිීම ැ උන්හසේ දේශනා කරපු සූත්‍රය උන්හන්සේ පෙන්නන කට්ටි ඒ කාෙ කටේ ගුඩ මෝනනිින් කිව් ගුඩ්මෝනිින්ක් කිි පාලියෙන් කිව්වේ සුපු බම් හෝ. ගැන සුභ උදෑසනක් කියලා කිව්වා. එතකට උදෑසන සුභ වෙන්නේ නිකං ඉරපාය ව්ුව කියල සුභ වෙන්නේ නෑ. නිකන් ගොඩ් මෝනින් කි්ව කියල සුබූ දෑසනක් වේවා සුපු බම් හෝ කියල කිව්වයි කියලා තවත් වෙන භාසාාවකෙන් මොකක්හරි කිව්වයි කියලා එහෙම සුභ වෙන්නේ නෑ. ඔන්න බුදු හාමුදුරු පෙන්නෙනවා එහෙම කියනකොට හදවතේ ආදරයේ මෛත්‍රිය කරුණාව ඇතුව. ලෝබ දේශ මෝහ කියන අකුසා සිතුවිලිවිලින් තොරව අලෝබ අදෝසා මෝහ කියන කුස්සා සිතුවිලි. පෙර ැරිකරගෙන හදවති මේ ආශිර්වාදය කරන්න පුළුවන්නන් ඒක බොහෝම වටිනවා. දැන් වෙලා තියෙන සමහල්ලාට නිකන් ක්‍රියාාවලයක්ක් දැන් ඔය අපි දකිනව සමහරලට කාරී බහුලෙහින්ද ඔය ආයතන වල හම සමහල්ලාට කවරහරි මුණ ගෙහිච්චි මන් අර දැක්කම දකිනකට මාකන ගුඩ්මෝනිින් කියනට මනිතකට ගඩ් එකත් හැලල්ලා අමානින්ක් කියයාගේ නනිත්ත්‍යක්ක නනි පැත්තර යනවා ඒ කියන්නේ අර. වචචන වුනත් ඒක කියාගෙන ඉතින් මන්දන්න ඒ සමහල එංගතුකමින්ද කියන්නේ කියලා එදකොට අපට පුළුවන්න හදවතින් ආශුරවාද කරන්න ඔබ හිතන්න්නක ස්වාමීන් වහන්සේ නමකට අද කවුරුහරි කෙනෙක් වඳනවා අපි කියනක හාමුදුරට වදිනවා වදිනකුට හාමුදුරමක සුව පත්තේවා නැත්ත නිදුක්කේවා නිරෝගිවේවා මොකක් හෝ ආශුර්වාධාත්මක පදයක් කියනව හදවතින් ද ගොබ අම්මට වඳනවා අපිකිමු ෙදර අම්ම ඉන්නවනං උදේ වැඩටේ අන්ඩ සූදානන් වෙලා අම්මට වඳීනවා. අම්මට වඳනකොට අම්මා මගේ පුතා නැත්තන් තාත්තට වඳනකොට තාත් මගේ පුතා මගේ දුවට තුනුරුවන් සරණයි කියලා ඒ ආශුරවාද කරනවා. ඒක කරන්නේ හදවති මයි. අන්න ඒ වගේ මංකිවේකයි දැන් ඔබ හාමුදුරුවන අමගගින් හරි. අම්මතාත්තගින් හරි ගුරුවරේගිින් හරි. ඒ ආශුර්වාදය ලබන ලබන්ඩ පුළුවන හරි වටි නොදැ සමහර ඇත්ත ඒක ලබන්ඩ තරන්නත් පිනනේ. දැ සන්තරජාලය හරි ලස්සන ඒව සහල්ලාට පුතාල දුවල නිර්මාණය කරල දානව ඒක තිබුණ එක වැකියක්. ගෙදර අම්මට නොවැන්ද පුතා බයිසි කෙලේට වැඳ ගමන ආරම්භ කළේය දැන් එහෙම දරුවෝ ඉන්න. දැන් ගමනක් යන්ඩ හැත්වෙලා මෝට සයිකලේ නැත්තන් ත්‍රීවිල් රතයට වැඳලා ඔන්න ගමන යන්න හදනව පුතාල එතර ේ දලත් ඉන්නවා. එතකට දැන් ඔබ අන්්ඩ සූදානංගලා ගෙදර අම්ම ඉන්නවා. අම්මට වැන්දිනේ අම්මට නොවැන්ද පුතා. එතකට අම්මට වැඳින් නැතුව. අර ගිහිල්ල යකඩ ගොඩට වැදලා බයිසිකලේට නැතන් ත්‍රීවිල් රතේට නැත්ත කාරකට වැඳලා. ඔබ හිතන්න මේ බයිද මෝටසයිකලේට හර ත්‍රීවිලල් රතේට හරේ කාරතයට හරි වැන්දම එ කාරකෙන් කියනවද අනේ පුතේ තෙරුවන් සරණයි ප්‍රවේශමට ගිහින් එන්න කියලා. එක කියවෙන් නෑනේ. හැබයි අම්මට වැන්දනම් අම්ම හදවති මාශුරාධ කරනව මය පුතේ තෙරුවන් සරණය ප්‍රවේශමට ගිහිල්ලෙන්ට කියල කියයි. එතකොට ඒ ආශිර්වාදය කියනක හරි වටින වදැන් අපේ ඇත්ත ඔය. අහක්ක යන නිකං ලබාගණ්ඩ පුළුවන් වියදමක් නැති ඒ හදවතින් කරන ආශිර්වාදය ලබන්නට සමහරලාට අපේ අය පෙළඹිලා නෑ. බුදු හාමුදුරු පෙන්වේකයි. අපට පුළුවන්නම් මේ ආශිර්වාද කරනවා කෙනෙ එක හරි වටිනවා. පිරිත් සත් ධර්ම දේශනාවන් වැලදී එහෙමත් අපේ හාමුදුරු මොකද කරන්නේ. ධර්ම දේශනාවක් ලවසානෙ අපි ආශිර්වාද කරනවා. කට පිරිදශනා කර ලත්මන් හිතන්න මේ පලවෙනිද දෙවිනිද මේ දවස්තිකේ ගොඩාක් ආයතනවල. එතුක ගෙවල් සමහල්ලාට මුළු අවුරුද්ධට ආශුරවාද ලබාගන්නට පෙළමෙනවා. එතකොට හාමුදුර නේතිීන් අපිත්ති ආශිරවාදනන් ලබා ගත්ත සමහරඒවා හරිගිය නෑණකිලි කියයි. ඇත්ත. සමහර වෙලාවෙට ඔබට ලොකූඉතින් ප්‍රශ්න කරර්දර තිබුන ආශිුරවාද කරපු පලියට හරිියන්න නැතිවෙන්න පුළුවන්. හැබැයි සමහර පොඩි පොඩි දේවල් ආශිරුවාදය නිසා වැලකුණාද කියල ඔබට පේන්නේ. ඕකේ, අනි පැත්ත පේයි හොඳ තමයි දකගණ් ඩාමාරු. අබිහිතනවා කවුරු හරේ නරකක් කියනොක අනාශිරුවාදයක්. අපි කවුරුහරේ කෙනෙකුට තරහට සමහර නපුරු දේවල් කිනොයි සෙක්්ක විකින වගේ වස්කවි්‍යයන්නේ. සමහර අනාශිරවාද. ඒ කියන්න අපි හිතම තොරහකාරයකට කවුරුහරි අමනාප කෙනකුට කරන්න නඟ පා කවුරහරි කියනවා මේ ඔ බට නම් හොදක්වෙඩප මුොක් හරි වෙන්ඩුවනි කියලා කියනවා. අනේ අර මනුස්්‍යයා හිත් අපි හිතුවෙන මොකක් හරි හේතුවක් නිසා වාහනයක හැප්පිලා. සමට ගහකින් වැටිලා. සමහට ලිස්සලා වැටිලලා අතපපයක් කැඩි ලවන බැඳග නින්නවා. එතකොට මකද අ ප්‍රාර්ථනා කරයට නරකක්නේ ඔන්න. කියපුදේ වෙලා ඇත්තෙනන්න. සමහල්ලට ඒ නිසාමූුණ දැරිවෙඩ පුළුව කොහොමහරි වැඩක්වෙලා නගන්න නරකදී පෙනුණා. දැන් පොතාට කරදරයක් වඩ තිබුණන පිතුම අනතුරක් වඩ තිබුණා. එදා වෙන්ඩ තිබුණා අම්ම හදවතින් ආශිරවාද කලා මගේ පුතාටතු නුරුවන් සරණයි දෙියෝ රැකිින්ඩෝනී කියලා ආශුරුවාද කලා. එදා පාරට බැස්ස පුතාට වෙන්ඩ තිබුණු අනතුර අම්මගේ අර කාරුනිි කාශුරවාදය නිසා වැලකුණා ඉති එක දැකගණ්ඩි විදිහයක් නෑන. එක අම්ම දන්නෙත්නය පුතා දන්න නිර්න්නේය අනිත් ඇය දන්නෙත්නේ. ඇැව අර නරක දෙයක් කියලා වයන් කිවනං ඒක වුුණානම් පේනවා. අන්න බලන්නක සමහර දේවල් පින්වටන අපට හොඳ කියන එක දකිින් නමාරූනාට හොඳ ලෝකෙන් නැතුවනෙමයි ඒක මතක තියාගන්නට ඕන. එතකොට මහා දහවල් විච්චි වෙලාවට අපි කාට හරි සුමත්ජත්තිකෝ එහෙනම් සුබ මධ්‍යාහනයක් වේවා ඒම නැත්තන් අපි කියන්නේ ගුඩ් ආ්ට නූන් කියනවාන්නේ එතකොට හැන්දෑ වෙනකට ගුඩ්නයිට් කියනවා ග එතකට රෑට ගුඩ් න්නයිට් කිය ති ගු. ඒවිනිින් කියනවා ඔහොම ඉංග්‍රීසියෙන් වචන දැන් අපි සිංහල වුණහට ඕනනි පාවිච්චි කරන්නේ ගොඩක් ඇත්තු කාරියාල වල ලංකාවෙත් සමල්ලාට හම ෙවල්වෙල සමහරු පාවිච්චි කරනවා. ය සුබ සන්ධ්‍යාවක් කියල සමහට ආශිර්රාධ කන සුබ මධ්‍යාහනයක් කියලා ආශිර්රාධ කරවා. එතකොට සුසායම් හෝ හැන්දෑට සුබ සන්ධ්‍යාවක් කියලා ඒකාල එෙත් ආශිරවාද කරලා තියෙනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා හැදෑට ආශිර්රාද කලා. සුබභා්‍රිය කියලා හරි සුබූ දෑසන සුභමධ්‍යානයක් මනාහරි කියලා අපි එහෙම වච්චනෙන් කිව්වට බෑ ඔබේ හදවතේ ආදරේ මෛත්‍රයේ කරුණා පෙරදැරි කරගන්න. ඔබ ධර්මය සමග හැසිරෙන්න්න පින් වඩන්නේි. ඔබ දහාර්මික වෙලා ඔබ සිල්ලත් වෙලා ඔබ ගුණමත්වෙලා කරන ආශරුවාදය දැඩි ලෙස බලපානවා. ඉතින් මේ අලුත් අවුරුද්දක් උදාවිච්චි වෙලාවේ. ඔ දෙදදා සිහතර අවර්ශය උදාාවනා. ඔබත් බොහෝ අයට ආශිරවාද කරන්න ඇති. අර මංකීවවාගේ අර නොයෙකුත් දේවල්තින් ආශිර්වාධාත්ම ප්‍රකාශන එක එක්ක නාාතර යවන්න නැති. හැබැයි ඔබ හිතුවොත් මං යව කාටද. ඒ ඇත්තු ආපහෝ සමහල්ලාවට ඉතිං ඔක්කෝටම යවලා හැබැයි ඔබ ඇත්තට මේ යවපු අයට හදරතින් දාශිරවාද කරේ කියලා ඔබම දෙසරයක් හිතල බලන්න. එහෙම කරන්න බැරිවනානං අඩුමගානේ මේ ජනවාරි පලවෙනි ද දෙවිනිද ඇති මේ සතිය කමන්න අද දෙවෙනි දෙවනාාට එතකොට ඔබට පුළුවන්කම තිබෙනවා නිකමට හරි කතා කරලා ඔබේ හොඳ හිතවත් කෙනකොට හිතන්නකෝ අද ඉතින් ලොකූගානක් වියදංවෙන්නත් නෑ ඉති රුපියලත් දෙකක් වියදං කරලා හරි ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබේ ගුරුවරයා එහෙමට නැත්තඟ ඔබේ සහෝදරයෙක් සහෝදරියක්ෙන්ට පුළුවන් ඔබේ හොඳම හිතවත් කෙනෙක් ෙන්ඩ පුළුවන් ඒ කෙනාට කතා කරලා කොහොමද කියලා හලා ආශිර්වාද කරන්න පුළුවන්නම් ඒක ටිකක් හදවතට දැනෙනව පින්වටනි. අර නිකම්ම මේක ලස්සන කාඩ්ඩෙක කියව්වට ෝක බැලුවවා සමල්ලාට ආමකාද කියල බැලුව පෝර්ණක අද ඉතින් එහිම ආශිර්වාධාත්මක දේවල් ඕන තරන් එෙනවා. ඒ නේවා මං හිතන්නේ අපට හදවතට දැනනි විදිහට ආශුර්වාදයක් කරන්න පුළුවන්න ඒක බොහෝම වටිනවා. ඒ ආශුරවාදය නරකයිකිල බුදු හාම් දේශනා කළ එනේ. උහන්සේ පෙන්වේ ආශුරවාදය නිකං අර ඔහේ කෙලෙස් බරිතව. හිතේ නොයකුත් කුණු තියාගෙන. හදවතේ නරක සිතවිලි තියාගෙන කෙනකොට ඒ කරන ආශුර්වාදය බුදුහාමුදුරු කවදාවත් අගේ කළෙනේ. අපි බෞද්ධයෝ හැටියට පින්වටනිම මේ ලෝකී පිදිලා මනුස්්‍යයෝ හැටියට මුලින් මතක් කලා වගේ. මේ වෙනකොට ඔබට ප්‍රශ්න ඇති කරදරය ඇති ලෙඩදුක් ඇති ආර්ථික ප්‍රශ්න ඇති. මේ හැම්ම දෙයක් තුළම මේ අපි මනුස්්‍යයෝ වසෙන් පින් වටි මේ ප්‍රශ්න වලට මුහුණ දීගෙන යන අපි කොහේ හෝ වැරදිලා තියෙනව අපිට. ොහෙද වැරදුනේ මේ සංසාරය අපි වරද්දගනම තියෙන්නේ. මේ වැරදිච්චි සංසාරයේ අපි මොකද කරන්නේ මේ සසරින් එතරවඩ කටයුතු කරන්නට මෝනි. ඒ යනකොට ඔබේ සිල්වත් බව ඔබේ ගුණවත් බව බොහෝම වටිනවා. එතකොට මේ අවුරුද්ධේ මුල ඔබට පුළුවන් අධදිිෂ්ඨානයක් ඇති කරගන්න. දෙදා අස්සිිසි හතර වර්ෂය ලබලා, මේ අවුරුද්ධ ඉවරෙනකොට ම මෙන්න මෙතැනට යනවා කියලා. අරමුණක් ඇති කරගන්න. ඉතුර කොතනට දෙයන්නේ මොනවද ඇති කරගන්නේ අරමුණු. චූටි දරුවන්ගේ පටන් වයිසට ගිය ආච්චි අම්ම සීය දක්වාම අපිට හැම කෙනාටම බලාපොරොත්තුය ඇති. වයිසක ඇත්තුනන් කියන්නේේ අපිට මුණ බලාපොරොත්තු දහාමුදුරුණේ මේ නහින දෙහින කාලි කියලා. ඒ කාලෙ තමයි වැඩියම් බලාපොරොත්තුය ඇතිකරගන්නට ඕන. ොනද ඇතිකරගන්නඕනනි බලාපොරොත්තු මංගවට කියලා දෙන්න. මේ අලුත් අෞුරද්ධය අපිහිතමකු පොඩිදරුව කියලා ඉගෙනගන්න දරුවනම් හොඳට පන්තියේ මම මේ අවුරුද්ධ ඉවරණකොට මෙන්න මේ විදිහෙට ඉගෙනගන්නවා. මෙන්න මේ පන්තිය සමත්වෙනවා. මේ විවාාගට මූනදීල ලකුණු කලින් තිබුනට වඩා වැඩියෙන් ලුණු ලබාගන්නවා. ආදේ අරමුණුටිකක් ඉගෙනගන්න දරුවන්ට ඔන්න තමන්ගේ පැත්තෙෙන්. එහෙම අරමුණු ටිකක් හදාගන්න පුළුවන් අධ්‍යාපනය තුළින්. ඒවගේම අපිහිතමකෝ තවත් තරුණීන්ට තරුණ දුවල පුතාලට අපිහිතමු රැකියාවක් නැති ඇත්තන්ට මම කොහොම හරි රැකියාවක් හදාගන්නවා. හදාගන්නේ කොහොමදදාහදන රැකියාවක්, එහෙමත් පුළුවන් වෙළඳ ව්‍යාපාරාදි. ඇකියාවන් තමන්ටම නිර්මාණය කර ගැනීම හැකි අවතින අද මේ නවීන ලෝකේ නවීන තාක්ෂණයත් එක්ක කොහොම හරි දියුණුවෙන්ඩ හිතන්ඩ ඕනි. මේ අපි රටත් ඉතින් දුප්පත් වෙලා හැමදාම දුප්පත් දුප්පත්් කිය මේ දුප්පත්් රටේ දුපත් ඉදිරිීන්න නෙමේ මේක ගොඩයන්න විදික් ඕන තරන් තියෙන දියුණ විච්ච ඇත්තුවන්නවා දුණු ච ඇතන්ගේ කතන්දර යවා. බුදු හාමුදුරුවෝ දේශනා කරේ උ්ටානවතෝ සතිමතෝ. උත්සාහයෙන් කටයුතු කරන්නට ඕනි. එතකොට බාහබල පරිචිතා සේදාාවක්කිත්තා. මහන්සි වෙන්ඩ ෝනි දාඩිය දාල්න හොඳට මහන්සේලා සමහල්ලාට පරිගනික ඉස්සරහ වාඩිවෙලා ඉන්නකොට දාඩී දහන් නැතිවෙන්ඩවළුවන් මහන්සි ලොකුවට ඕ නැතිවෙන්ඩ පුළන් හැබැ හිත මහන්සි කරලා. ඒ කටයුතු කළෝ දියුණුව ලබන්නට පුළුවන්කම තියවා. ඔබෙදදැ සමහර දුවරුන්ට පුතාලට ඇති එකක බලාපොරොත්තුව ඇති සමහල්ලාට හිතනය ඇති සමහරුන්ගෙන ඔයි පොඩි පොඩි අහිංසක බලාපොරොත්තුත්තියවා කොහොමහරිමි අවුරද්දි ෆෝර්් එක ගණ්ඩෝනි එහමනඇත්තන් ත්‍රීවිල්ල එකක් ගණ්ඩෝනි, මොඩ සේකලයක් ගණ්ඩෝනි කාරෙක් ගණ්ඩෝනි සමහරලාට තවට්ටික් ඔයි විා විච්චි ඇත්තැන්ට එහෙමෙන. වත් ඉතින් ඔයිගේෙල්ල ඉන්න ඕොනලාට තවත් බලාපොරොත්තුතුී නවතිගේ පොඩ්ඩක් හදාගන්්ඩෝනි කාම්මරයක් හරි හදාගණ්ඩෝනි මොනාහරිටිකත් දියුණුුවෙන්ඩෝනි ඔහොම එකක බලාපොරොත්තු ඇති. ඒ බලාපොරොත්තු අතර තවත් වයිසක අපේ අම්මලතාත්තලා ආච්චිලසයලා ඒ ඇත්තං වයිසට යනකුට සමහල්ලාට මේ අවුද්ෙක ොහොමහරි දුවදීග දෙන්න්ඩෝනි පුතාටකම කසා දෙයක් කරලා දෙන්න්ඩෝනි ඔහොම බලාපොරොත්තුත් තියවා. ද බලාපොත්තු ඔක්කොමත් එක්ක අපට මේ ධාර්මික බලාපොරොත්තු කවුරුත් ඇති කර ගන්නවාද. අපේ වයි සිටගේ අම්මල තාතල හිතන්නකෝ. මේ අවුරුද්ධ ඉවරෙනකොට මම කොහෝම හරි සිල්ලත් එෙනවා මයි. මම පවිෙන් ඇත් එෙනවා මයි. සමහර බලාපොරොත්තු ඇතිකරගත්තොත් ඒක අධිෂ්ඨාන කරගත්තොත් කරන්න පුළුවන් පින්නාත්නි. ඉති සහර වෙලාවට එහෙම මහන්සේලා අපි හිතන්නකු උපාසකම්ම කෙනෙක් හිතන මේ අවුරුද්ධි පෝය දොළහාටම මම සිල් ගන්නවා මයි. එහෙම අධිෂ්ඨානකරගත්තවොත් ඔන්න සී සමාදංගලා ඔන්න සිල්වත්කමෙන් පෝෂණය වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට ගුණවත්කමෙන් පෝෂණයෙන්න්න පුළුවන්කම තිබෙනවා. ඉතිං එවැනි බලාපොරොත්තු ඇතිව කට ුතු කලොත්තිහෙම ඔබට පුළුවන්. හද ැනටත්තෙන්නට ඉතිං ගො අද දවසේදී. ඔබට මේ කියල දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට සුභ පැතිීමගෙන ආශිර්රාධ කිරීමගෙන බොහෝ කරුණු දේශනා කලාඒ ඒ දේශනාකරපු කරුණු අපිත් හිතට ඇරගෙන අපි හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව. කොහෝම හරිමේ සංසාර්ධකින් එතරව නිමණින් සැනසෙන්න්නනම් ඒ යනගමනට මේ ලැබුවා වූනාව වසරේ අපිත් යහපස් සිතුවිලි ඇතිකරගෙන කටයුතු කරනවා කියාදිිෂ්ඨානය ඇතිකරගනිමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අදදවස්සේ ධර්මානු ශාස්තනාවේ දායිකත්්‍යයන් අරුණ ඉදිරිපත් කරන්නට ප දර බැද සම්ප නිවසේ පදිංචවසිට මීට වසර තිස් හතරකට පෙර අහ ප්‍රාප්ට ල ඩෙන්න්සිල් ප්‍රනාාන්ද ස්වාමයාට පියයාාට දෙපාශයම දෙමෝපය ඇැතුලු මේගී සිල්ුම ඥාතින්ට ප අනමෝදනන් කර නිවන් සූ පැතිීම. සජිවත් සිදන ෙල්ම සෞදර සෞදරය ඇතුළු පවලේ සෙමට නිදුක් නීරෝගී සුව පැතිීම දරවාගින් සිදු කරන සසිල්ම ව්‍යාපාරිකටහ මනුබපුරු මනිබිරියන්ගේ අධ්‍යාපන. කටු තුළ දෙදියුණුවක් පතමින් සැමට මේ බුදුසස්තුන තුළදීම ධර්මවබෝධය ලැබේවායි පතමින් ධර්මතිශ්ණාවේ දායිකත්වය ගෙන කටතු කරනවා පානුතුළ දිබ්බැද්ද සම්පතනිවසේ පදිංචි තිලානි වාස්ගුණවර්ධන බිරිඳ. ධන්ති දුව සමිතපුතා ඇතුළු පවුලේ සියලු දෙනාවිසේ. පල්ලු සැපත් තම දෙමෝපියන් වන DP සමියුන් අපපු හමි පානාන්ට සාපින් ඕනා මෑනියන්ට චනලත්තා මෑණියන්ගේ දෙමෝපියන් වන ොහට්ටි අක්්පු හමි පියාට ලිලාවොති වරක් කොඩි මෑැනියන්ට පින් පැමවීමත්. අද තිනට ජන්මතිනයේ දෙන තමන්ටත්. එකම සොහිරුවන බොරල්ලේ පදිංචිඩ.ඩ. Rර් කුමාර්සිංහගේේ ඒ කාන්ති කුමාරසිංහ දෙපලටත් පුතුන් දෙදෙනටත්. චන්ලතා මැනිිකේ බිනත්‍ර දීනියන් දෙදිනටත් බෑනනුවනුව.ටත් දේශ්කයන් වහන්සේටත් ධර්මශ්‍රවනය කළ සිලු දෙෙනට නිදුක් නීරෝගී සුව චිරීවනය ප්‍රාර්ථනා කරමින් දර් දිශනාවේ දදායිකත්වය ගැෙන කටතු කරනවා. අංක එකසේ තිස්තුන මාවත්ත පාර බතල්හේන බණ්ඩාව පොල්ගාවෙල පදිංචි ඩිටි චන්තන කුමාර්සිංහ මහතා විසින්. දෙදාහ සිස්තුන්නේේ ඔක්තූම්බර් මස්ස දෙවන තින අභහෝප්‍රාප්තුූ. බද්්‍රා නන්දනී කරනවරත්න යන සහෝදරයටත්. එක්දහ නමස්සය අනු පහේ දෙසැම්බර් විසි පස්සන දින නැසේගේ විදුහල්පති. එන් එම් කරුණුවරත්න පියාට සහ. ක්දහස් නමසේ අනුවකේ හත්තනිමස්ත දාසයවන දින නැසේගේ මෑණියෙන්වන සෝමා නල්ලපෙරුම කරුණරත්නසා. දෙදදාහශිස්තුනේ අප්‍රේල් දාහතරවන දින නැසේගේ වසන්ත කුමාර කරණරත්නට අමාමා නිවන්සුව පැතිම් පිනිසත් අපොත්ති වදාල පොරොත්තුට රාහුණස්වාමීන් වහන්සේ වේපත දුර සුමන ස්වාමීින්න් වහන්සේටත් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගැනීමම් පිනිසත්. දේශගයන් වහන්සේට මෙවැනි ශාෂනි කටයුතු තවදුරකත් කරගෙන යාමට සහ ධර්මශ්‍රවනෙක්න සියලුම ලංකාවාසි ලෝකවාස සිලු දෙනාට උතුම් නිර්වාන්න අවබෝධය පිණිස මේ උතුම් පුුණි කරමි හේතුවාසන වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදිශනාවේ දායයිකත්ය ගෙන කටතු කන්නවා, ගාල් ගොුණමුල්ල හන්දිිය පිට දෙනිය පදිංචි නීතිඥය මාලා කරනාරාත්න. මහත්මේ සුදර්මා සරත් කුමාර චන්්‍රා සුනේත්‍රා, එක්කම සිසිර කුමාර හේමන්ත කුමාර රෝපාසා දෙවසර යන දූදරුවන් පිරිසවිසෙන්. පන්සල පාර කහටවිල පදිංචි ඩීම් නන්දාවත්තිී මැනිිකේවන. තමාට මෙම ධර්මදේශනාම පින්කම සඳහා දායිකත්තේ ලබාදීම තුළින් සහ. කාහටවිවෙල ක්්‍රේෂ්ඨාරාමා දී පපතිව වැඩවිස්සු පත්ති වදාල අමරපුර මහනිකායි අනුනායක දුූරයේ දැරු කහටවිල ඥානරතන තිස්සවාමීින් වහන්සේ ඇතුළු මී පරලව ගිය තමාගේ පියානන්වන ඩීම් වණ්ඩාප්පුහහාමි මවන ඇලිස්නෝනා සේන අනායික, ස්වාමියයා වන්න. වයි රත් සේර සෞගේ මවන බේිනෝනා සහදරෑවන කරුණාරත්න සහෝදිරෙවන කරුණාවති මැනිකි. බෑනාවන ජීවන්දර සහ සමරසින් ඇතුළු මියගිය සිලුම ඥාතින්ට පින් පිණිසත්. තවද තමාගේ දේනිවන වෙළඳව්‍යාපාඩික යිච් ශ්‍රයාාලත්තා මැනිකේ පුතාවන ආරීපාල වීරසිරි. ලේලි වන දර්ශික ඇතුළු තමාගේ සිලුම මුුණු පුරන්ංසා මිනිබිරිියන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් දරනදිිශ්නාවේ දායකත්වය ගෙන කටතු කන්නවා. පන්සල පර් කහන්ටවිල්ල පදිංචිඩියම් නන්දාවති මැනිකේ මාහත්මියය විසින්. දේශ්කයන් වවාහසේ නික් නරෝගීසුව දර්ඝාශ වබෝධය පිසත් ජනවරි මස දෙවනතින උපන්තිනය සමරණ A ඥානවති මෑනියන්ට නිදුක් නීරෝගිස්සුව සහ දර්ඝාශ ප්‍රාර්ථනා කිරීමත්. අබහෝ ප්‍රාප්ත A WR බුදදාස පියාණන් F කමලා කාන්ති මෑනියන් WA උදේනිස් වික්‍රමමාරච්චි පියාන් ඇතුළු. ීග සිලු ඥාතිීට පින් අනමෝධන් කිරීමත්. විදේශ ගතව සින්න AWA අනුර ධර්මවර්ධන සෝගරාට. AWA. ධර්මසිරී වනිගසූරිය සොවිරාට. AWA ධමයන්තාශත්‍රයානි සහහිරයට.ඒ සමගම ශාමාල් ෙටියයා රච්චි මස්සිනා යන අයට නිදුක් නීරෝගිස්සූ පැතිීම. A සිතුම් තත්සරයේ සහ WA වනදි සනාරා දයනයන් ඇතුළු මෙවර උසස් පෙර විහාහගේට පෙන සිදන චතිර. මමුත් පුතුුවන්ට අධ්‍යහන පොදදු සාතික පත්්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින. AWA සමිත් රන්තුල් සහ AA රිසිනු ඉන්සර පුතුුවන් දෙදනාගේ අධ්‍යාපන කටතු සාර්ථකීමටත්. W. ින්ස්ලේ රෝබන් මහතාගේ ව්‍යාපාර කටුතු සාර්ථක වීමටත්තු දෙෙසා ධර්ම දිශනාවේ දායිකත්යගෙන කටතු කරනවා උඩුකම්පල නයිවල පාර පැරකුම් මාවත. ංක තුන් සය විසියකින් තිස් දෙකෙයි පදිංචි A WA මල්ලිකා වනිගසූරිය දීනය සහ WAකිින්ස්ලි රුවන් වික්‍රම ආරච්චි බෑනා විසින්. දැන් ගෞරුනිය දේශකැණන් වහන්සේසින් සිදු කරන පු්්‍යනු මෝදනාව. පින්වත්නේ රැස්කරගත්තාව පින් පළමු කොට අපි දෙවියන්ට අනුමෝදන් කරම මේ පින් අනුමෝදන් ව දෙවියන්ගේ දේවෑල්ම බැල්ම එකවරන ආරක්ෂාව අපඇතල බේවා දෙවියනුත් ප්‍රාර්ථිනය බෝධියකින්. අමාමහ නිවැනිින් සැන සේවා කියල ප්‍රාත්තනා කරමු. එවගේම වර්ග පරම්පරාවේ අප දන්න නොදන්න සීලු ඥාතීන්ටත් මේ පින් අත්තේවා මේ පින් අනුමෝදන්නූ ඥාතීන් සුකී සෝපත්භාවයට පත්තේවා ඔවුනුත් බුදු පසේ බුදු මහරහත් කියන්න වූ තුන්තරාබෝධියෙන් එක්තරාබෝධීකට පැමිණ. අමාමහ නිවැනිින් සැනසේවා කියල ප්‍රාප්තනා කරම. සාූසාතුූ. මේ පිනේ බලේ ශක්තියෙන් කරනකන රැකී රක්ෂාදී කටයුතු වෙළෙළදාම් කටයුතු ගොවිතැම්බත් කටයුතු. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනින් දිනම සාර්ථක වේවා. වාසනාවන්ත ජීවිතේක කළවර සංසාර්ධකින් එතරව නිවැනිින් සැනසෙන්නටත් මේ රැස් කරගත්තා වූ පින්කම. හේතුවේවා වාසන වීවා කියයා ප්‍රාත්ථනා කරම්. ආකා සට්ටාචබුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමුූදිත්වා චරංරක්කං තිලූක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමූදිත්වා චරංරක්කං තුදේශනං ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමූදිත්වාචරංරකංතු තං සදාති. සාධෝ සාධෝ සාධෝසු පිින්වතුනී අදවතු වූ ධර්මානු ශාසනාවසිදු කළ ගෞරුණී දේශකයණන් වහන්සේ. අත්මලාන පුරාණ විහාරයේ බුත්තල හපපුූරුව විහාර යන උබය විහාරාධිකාරී අධ්‍යාපන අමාත්‍යංශයේ සාහකාන අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජනීය කොටනළිවේ පුඤ්ඥානන්ද ස්වාමීන්ද්‍රයන් වාන්සේ. අපහැමතිෙන සාතුනදක් වෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගීසූ චිරචීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාතූ සාතෝ සාතෝ. ඩත් පුළුවන් ජාතිකගන්ලේ මෙ වැනිධර්මානු ශාසනාවක දායිකත්තේ ලබා ගන්නට එසේ නම් බිින්දුව එක එකයි දෙකයි හැ්ට නමේ හැත්තේ එකයි හත්ලි ඔස්සේ ශට්‍රීලංකා ගුවන්දල සංස්ථාවේ ආගමිකා ශ්‍යයමතන්න මෙම ධර්මානු ශාසනාව S LBC.BC ධර්මදේශනා ය නාලිකාවසෙත් ඔබට ස්ත්‍රවනය කරන්නට පුළුවන් ඔබ සැමට සම්මා සම්පදු සරණ